ఆటగాము శ్రీలంక మగన్ పటాంగము అది දවසේ ජනහමෝ කීපයක් සංවිධානය වෙත තිබෙනවා අතිගරු ජනාධිපතිතුමන් නියමිත වේලාවට තවත් විනාඩි කීපයකින් මේ ජයග්‍රහී අවස්ථාවට සම්බන්ධ වීමට එකතු වීමට ගෞරවයෙන් එක්වීම සඳහා සූදානම්ින් බලාපොරොත්තුව සිටිනවා එනිසාවෙන් මයි තමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ ජයග්‍රහී ජනහමෝ ආමන්ත්‍රණය කරන්නට අද මේ රටේ බැතිවරණ ඉතිහාසයේ දැවැන්තම සංධානය එකතු වී එක්වී තිබෙන්නේ අපේ ජයග්‍රහී නායක අතිගරු ජනාධිපතිතුමන් ජයග්‍රහණය කරවීම සඳහායි ඒ සඳහා එක්ව සිටින දේශප්‍රේමී ජනබලවේගයේ කරු පක්ෂේ නායක සුගත් හේවාපතිට බැත්තමනේ ඔබතුමන්ටයි ගෞරවණීය ඇරයුම මේ විජයග්‍රහී ජනහමුව ආමන්ත්‍රණය කරමින් සුභාශිංසනය කරන්නට වැඩවා වදාළ අතිපූජ්‍ය මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාගෙනුත් අවසරයි ඊයේ දිනේ බිහි වූ පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ මැතිතුමනි එක්සත් ජාතික පක්ෂයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමනි අනුරාධ ජයරත්න මැතිතුමනි සම්පත් අතුකෝරළ මැතිතුමනි මුතුහෙට්ටු මැතිතුමනි ඇතුළු මෙහි සිටින පාර්ලිමේන්තු පළාත් සභා පළාත් පාලන ආයතන සියලුම නියෝජිතයන්ගෙන් අවසරයි. ඒ වගේම වැටුණු රට බිඳ වැටුණු ආර්ථිකය බිඳ වැටුණු නීතිය හා සාමය අපි හිතුවේ අවුරුදු 10ක් විතර යාවේ රනිල් වික්‍රමසිංහට මේ රට යථා තත්ත්වයට පත් කරන්න කියලා. ලෝකයම මවිත කරමින් අවුරුදු 2ක් ඇතුළත මේ රට යථා තත්ත්වයට පත් කරපු ඒ අසහාය නායකයාට කෘතගුණ දක්වන්න එකතු වෙච්ච හිරිදුම එමදුවේ ගාල්ලේ දකුණේ විරෝධාර අම්මල තාත්තල සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි මිත්‍රවරුනි හැමතැනම පුතානෝගේ කාර්යාල හැමතැනම අනුර කුමාරගේ කාර්යාල නැති රැල්ල Facebook එකේ පෙන්නුවට කොණ්ඩේ තිබුණත් මගේ වගේ කොණ්ඩේ නැතත් මේ හිස් කබල ඇතුලේ මොළයක් තියෙන හැම මිනිහම හැම අම්මම තාත්තම නංගිම මල්ලිම අක්කම අයියම හැමෝම තීන්දුව කරන් ඉවරයි 38 දෙනෙක් ඡන්ද පත්‍රිකාවේ හිටියට මේ රටේ අනාගතය බාර දෙන්න එක නායකයෙක් ඉන්නේ ඒ රනිල් වික්‍රමසිංහ ගැන තීන්දුව අරන් ඉවරයි ඊයේ අපි දැක්කා වීරෝදාර පොලිසිය මහත්තුරු අපේ රණවිරුවෝ ත්‍රිවිධ හමුදාවේ මහත්තුරු නෝනලා රජයේ සේවකයෝ ගාලා අප්පුඩියක් ගහමු අපි තැපැල් ඡන්දෙන් රනිල් වික්‍රමසිංහට ගෑස් ටැංකියට 175ක් ඡන්ද දීලා ඉවරයි දැන් මෙහෙම රනිල්ගේ වටේ රැල්ල කරගෙන කොට අනුර කුමාරගේ රැල්ල බහගෙන යනවා පුතානෝගේ රැල්ල බහගෙන යනවා දිනන එකම රැල්ල මුළු රටේම සිලින්ඩරේ වටේ රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙනවා දැන් මුන් ඇවිල්ලා අපිට දුක කියනවා ඇමතිතුමෝ අපිට දුක කියනවා අනුර කුමාරයා හදන ආණ්ඩුවේ මුදල් ඇමති වෙන්න ඉන්න එක හඳුන්නේ තියා කියනවා මුගේ යට කලිසමත් තිල් වෙලා මේස් බැණියමත් තිල් වෙලා කියලා එක කාලෙක මුන් කිව්වා කොණ්ඩේ වැවුනම ජයසාන්ත අයියා කොණ්ඩේ කපලා රුපියල් 100ක් 150ක් සාක්කුවට දානවයි කියලා මගුල් ගෙදරක ගියාම අපි අර මනමාල යුවලට ලියුම් කවරයක් දෙනවා මුන් ගියාම මනමාල ජෝටුවට හම්බෙන ලියුම් කවරේ කඩලා මුන්ට කීයක් කරි දෙනවා අපි මරණ ගෙදර ගියාම අපි යන්නේ යකෝ මැරිච්ච මිනිහගේ දුකට නෑදායට ඥාතියට අපේ දුක කියන්න මුන් යන්නේ මැරිච්ච කාගෙන් ගාණක් ඉල්ල ගන්න දැන් මුන් කියනවා මුගේ යට ඇඳුම තිල්වලා මේස් බැනියම හිල්වෙලා යට කලිසම හිල්වෙලා අනේ සමාවෙන්න හාමුදුරුවනේ තේරෙන භාෂාවෙන් කියනවනම් මුංගේ ජොකා හිල්වෙලා
යකෝමේ මුදල් ඇමති අනුර කුමාරයාගේ මුදල් ඇමති තමන්ගේ ජොකා හිල්ලුනාම ජොකෙක් ගන්න බැරි එකෙක් තමයි මුදල් ඇමති වෙන්න ඉන්නේ. 78-89 කාලේ වතු ගිනි තිබ්බා, පැත්තරේ ගිනි තිබ්බා, වතු පාලකව මැරුවා. මේව දන්නේ නැති 2008 පස්සේ ඉපදුණු අපේ අහිංසක දරුවෝ හිතාගෙන ඉන්නවා හොරු අල්ලයි කියලා. ජොකා නැති එක ආණ්ඩුවක් ගත්තම මුදල් ඇමති වෙලා මහා භාණ්ඩාගාරේ යතුර ගත්තම මුන් හොරු අල්ලනව නෙමෙයි ඩබල් ට්‍රිබල් හොරකමේ යනවා. ඉතින් කතා කරන්න වෙලාව ටිකක් අඩුයි. හැමෝම කතා කරන්නත් වෙනවා. ජනාධිපතිතුමා අද රැස්වීම විශාල ගානකට යන හින්දා ලහිලලියේ මෙහෙට එනවයි කියලා ආරංචි. මිත්‍රවරුනි, අපිට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. අපේ නායකයන්ට අපිව බේරගන්න බැරි වුණා. මහින්ද මහත්තයත් එක්ක හිටපු මිනිස්සු බේරවැවේ දාලා නෑවා. මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා, ප්‍රාදේශ සභාවේ සභාපතිගේ ගෙවල් ගිනි තිබ්බා. අපිට පාර බැහැර යන්න බැරි කමක් ඇති වෙනකොට අපිට ආරක්ෂාව දුන්නේ, අපිට ජීවිතේ දුන්නේ රනිල් වික්‍රමසිංහ. සදාකාලිකවම දේශපාලන වශයෙන් අපේ විරුද්ධවාදියා වෙච්ච රනිල් වික්‍රමසිංහ තමයි අපිට ජීවිත දාණය දුන්නේ. ඒ නිසා තමයි කොන්දේසි විරහිතව රමේෂ් පතිර නැවතුතුමාලා සම්පත්තතු කෝරලා අනුරාධ ජයරත්නත් එක්ක අපිත් ඇවිල්ලා රනිල් වික්‍රමසිංහට මේ රටේ අනාගතය තව අවුරුදු 5කට බාර දෙන තීන්දුව ගත්තේ. මිත්‍රවරුනි, අද අලියන අතන පොහට්ටුවන කිසිම දෙයක් නෑ. තියෙන්නේ එක ලකුණයි. අනිත් කසිකබල් ඇලෙක්සැන්ඩර් ග්‍රහම් බෙල්ගේ ටෙලිෆෝන් එක ගෙවල් වල නෑ. පුතානෝගේ ටෙලිෆෝන් එක තියෙන්නේ කටු ගෙදර. මාලිමාව තියෙන්නේ හදිස්සියට අතරමං වුණාම කැලේ හරි මහා සාගරේ හරි උතුර දකුණ හොයාගන්න. අද ජැප්පන්ට උතුර දකුණ හොයාගන්න බැරි වෙලා තියෙනවා රනිල් ගෙරැල්ල දැකලා. ඇලෙක්සැන්ඩර් ග්‍රහම් බෙල්ගේ කසිකබල් ටකර ටකාස් ටෙලිෆෝන් එක අපේ ගෙවල් වල නෑ. උන්ට උතුරු දකුණ මාරුණාට අපිට එහෙම අමාරුවක් නැති හින්දා අපේ ගෙවල් වල මාලිමාව කියලා මගුලක් නෑ මිත්‍රවරුනි. හැබැයි ගමේ වුණත් නගරේ වුණත් එකම එක සලකුණක් තියෙනවා අපේ ගෙදර. ආදරණීය අම්මා වගේ, මගේ ආදර බිරිඳ වගේ, හදිස්සියට තේ එකක් හදලා දෙන අපි ඒ ලොකු දුව වගේ කුස්සියට ගියාම ඉන්නේ රතු පාට වුණත් නිල් පාට වුණත් ගෑස් ටැංකිය විතරයි. මේ ජාතියේ අනාගත විමුක්තිය, ජාතියේ කුසගිනි නිවන සලකුණ, ජාතියේ අනාගත පරපුරට අනාගතය කියන පහන්තරුව, මේක තමයි අද අපේ කුස්සිවල තියෙන එකම සලකුණ. මාලිමාව නෙමෙයි ඇලෙක්සැන්ඩර් ග්‍රහම් බෙල්ගේ පුතානෝගේ පරණ ටෙලිෆෝන් එක නෙමෙයි මිත්‍රවරුනි. ඒ නිසා අපේ ජාතික යුතුකම, ජාතික කාර්යභාරය මේ රට විනාශ කරන එක නෙමෙයි, මේ රටේ අනාගතය හදන එක. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ, සහෝදරය සහෝදරිය, අපි සියලු දෙනාම එකතු වෙලා කරලා පෙන්නපු මේ රට දුර්භීක්ෂයේ මුදවගත්තු රනිල් වික්‍රමසිංහ කියන මේ උදාර නායකයාට තව අවුරුදු 5කට මේ රටේ අනාගතය බාර දෙන්න අපි එකතු වෙමු. 21 වෙනිදාට උදේ පාන්දර ගිහිල්ලා ගෑස් සිලින්ඩර් ඉස්සරහින් ගහන හැම කදිරයක්ම එකතු කරලා 21 වෙනිදා පාන්දර 21 වෙනිදා දවස ගිහිල්ලා 22 වෙනිදා පාන්දර වෙනකොට රනිල් වික්‍රමසිංහයි ගෑස් ටැංකියයි අපේ රටේ අනාගතයයි ජයග්‍රහණය කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියමින් ගාල්ලේ විරෝධාර ජනතාවට අපේ නායකයන්ට මේ රට බේරගත්ත රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජය වේවා කියමින් මානිහෙර වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.